හයි පෑන්ස් තිං අද පෝගලන්න රගෙනයි දෙන්නේ මෑරගෙද අමකන අප රිකොඩරන්න සිරිස්ගේ සකට පිසෝඩ්ඩිය ඒවක කලින් එපිසෝඩ්ඩ බලනත්තා පල්ලා ඩිස්කපෂන් එක ලිංකෙන් හරි උඩුවටන කාඩගෙන් හරි ඉල්ලා ඒ ජකත් බලන්න ඒනක් පැනත අපයන් වීඩියකට මේ ස්සරන්න රියස් හම තංසත හෙට්ටයා රච්චි මේ බිසෝඩ්ඩක පටන්ගන්නත් එක්කම තෝර සාලූඩුගේ වලිය කන්ට්‍රී මනාකාරය පෙන්න්නනවා ඔයිස්සෝවයකින් කියනවා තෝර්ගේ ලූබගේ තියෙන එකම සමානකම තමයි දෙන්නටම තම කතුරන්න පළමු පහරෙන් පරාජයට පත් කරන්න පුළුවන් වීම කියලා. ඒවගේම කියනවා මේ දෙදෙනාටම තමාගේ පහරකට ඔරොත්තු දුන්න ප්‍රතිවාදයක් හම්බ වුණු පළමු අවස්ථාව මේක කියලා. මේ වොයිස් ඕවරකට ගැලපෙන්නම තෝර්ගේ සියලු පහරවල් වලට ඔරොත්තු දෙන්න ලූබට පුළුවන් වෙනවා. මේක හරියන්නේ නැහැ කියලා තේරුණු තෝර් තමාගේ ඉලෙක්ට්‍රික් පවර්ස් වලින් සටන් කරන්න පටන් ගන්නවා. මේක දැකලා ප්‍රේක්ෂකාගාර දෙවිවරු පුදුම වෙද්දි මේකට හේතුව ෆ්ලෑෂ්බැක් එහෙකි පෙන්වන්න ගන්නවා. ආදිකාලයේදී ඇස්කවට් ෆ්‍රොන්ස් ෆෝස්ටයින්ස් ලගින් ආරක්ෂා වෙන්න උස පවරු වලින් වට කරලා තිබ්බලු. ඒත් එක දවසක් යෝධ රංචුවක් සිටින වෙත් ඇස්කවට් වලට ඇටැක් කරලු. මේ ඇටැක් එක ඔච්චර දරුණුද කියනවන යෝධය හවුරු මිදගෙන ඇස්කවට් ඇතුළටම ආවලු. අන්තිමට යෝධය ඇස්කවට් මාලිගාව පැත්තට ළඟා වුණාලු. මේ මොහොතේ තෝර් කිසිම බයක් නැතුව යෝධයත් එක් ගස්තුනට ගිහිල්ලා එක පහරින් උන් ඔක්කම මරලා දාලා. ඉතින් මේ යෝධය 66 දෙනාක මේ කඳුර වඩලා ඉන්න තෝර් කියන්නේ මොනතරම් කම්මැලිද කියලා විතරයි. ඉතින් මේ තෝර්ගේ ස්පෙෂල් කිලර් මූව් එකට දුන්න නම තමයි තෝර් සැම. ඉතින් දැන් තෝර් රූබට එරෙහිවත් තෝර් සැම යූස් කරන්නයි යන්නේ. ඉතින් තෝර් අටැක් කරනවත් එක්කම මු ප්‍රේක්ෂකාගාරයේ මේ ශ්‍රී ලංකාවර වෙනවා. හැමෝම හිතුවේ ලූබ ඉවරයි කියලා. බ්‍රුනෙඩ්ලිගේ සහෝදරියගුණ ගෝල් පවා බලාපොරොත්තු සුන් කරගෙන හිටියේ. ඒත් එක්ක හැමෝම පුදුම කර මේ දූල අතරින් මතුන ලූබු තෝර්ගේ පහුවම කපලා දානවා. මේක දැකලා දේවුරු කන්ට්‍රියු සුංග බුංග වෙද්දි මිනිස්සුන් අම්මානව සතුටු වෙනවා. ඊට පස්සේ අපිට ලූබගේ ෆ්ලෑෂ් බෑක් එක වෙන්නවා. ලූබ වෙවිලා තියෙන්නේ ජුවාන් ප්‍රාන්තයේ වේයන් පළාතේ. ලූබ ඉත කුඩා කාලේ ඉඳන්ම තමන්ගේ ශක්තිය ගැන දැනගෙන හිටියා. එයාගේ එකම අරමුණ වුණේ තමන්ට සුදුසු ප්‍රතිවාදියෙක් සොයා ගැනීම. ආවුරුදු 30කට වැඩි සංසාරයකින් පස්සේ ලූබට තේරුම් ගියා තමන්ට ගැළපෙන කිසි කෙනෙක් මේ ලෝකෙ මෙහෙවට නැහැ කියලා. අන්තිමට චාවචාවගේ රජ කෙනෙක් ලූබව අල්ලගෙන මරණ දඬුවම දෙනවා. ඉතිහාස සඳහන් වෙන්නේ ලූබ මේ දඬුවමෙන් බේරෙන්න හඩා වැරදුනා කියලා. ඒත් ඇත්තටම ලූබ වැඩක් දෙන්න එකම හේතුව වුණේ කම්මැලිකම. මොකද ඌට ගැළපෙන කිසිම කෙනෙක් මේ මිහිමත නැති නිසා. එමෙත වර්තමානයේට ආවද සියුස්ට දෙයක් නෝට් එක. සියුස් පුළුවන් වෙන තෝරගේ මියුරර එරෙහිව. වර්ණකාරී ඉන්න ලූබක යොදන්න එකට පුළුවන් වෙන දෙන්න. මුන්ජිල්ගේ මුල දැක ගමන් සියුස්ට තේරෙනවා මේ චිකිතගෙන. එහෙම අපිට තව ෆ්ලෑෂ් බෑග් එකක් පෙන්නනවා. ෆස්ට් රවුන්ඩ් එක ආරම්භ වෙන කලින් ලූබගේ ෆස්ට් රවුන්ඩ් එකේ ෆයිට් එකේ තියෙන ලූබ තේරෙම ඕල් ලේගෙන ප්‍රශ්න කරනවා. ඕල් අහනවා ලූබට පුළුවන් වෙද දෙවියෙක්ව පරහ දෙන්න කියලා. මුන්ජිල්ගේ උත්තරය වෙන්නේ පැහැදිලිවම නැහැ කියන එක. මොකද මිනිස්සුම යවද වලට දේව අවද අඩුවා යන්න බැරි නිසා. හැබැයි බ්‍රුන්හිල් කියනවා අනිත් අතට මිනිස්සුන දේව අවද හම්බ වුණොත් දෙවියන්ගේ අවද වලට සටනක් දෙන්න පුළුවන් වෙයි කියලා. මෙතනදී ඇය තම වැල්ගේ සහෝදරයන්ව කදවනවා. ෆ්ලෑෂ් බෑග් එක ඉතින් ඉවර කරලා වර්තමානේ වෙන්නවා. ඊට පස්සේ බ්‍රුන්හිල් කියනවා මේක විනෝද වෙන වෙලාව කියලා. ඒත් එක්කම එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් ගයිස් අද එපිසෝඩ් එක නෝනා මොකද හිතන්නේ? ඉදිරියට මේ රෙකෝඩ් රනෝ සීරීස් එකේ එපිසෝඩ් අරන් ගන්න තීරණය කරලා තියෙනවා. ඉතින් ඒ එපිසෝඩ් ටිකත් බලන්න මේ චැනල් එකත් එක්ක දිගටම ඇදලා ඉන්න. මේ SR Rang News.